COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් සිදු වූ මරණ හතරක් පිළිබඳ තොරතුරු ඊයේ රාත්‍රියේ වාර්තා වීමත් සමග COVID වෛරසය හේතුවෙන් මෙරට සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 122ක් දක්වා ඉහළ ගියා. මෙලෙස මියගිය පුද්ගලයන් අතර කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් පිළිබඳ තොරතුරු වාර්තා වූ අතර එම පුද්ගලයාගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ වෛරසය ආසාදිතව සිටියදී හටගත් විස බීජ ආසාදනයක් හේතුවෙන් ඇති වූ කම්පන තත්ත්වයක්. මේ අතර කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි කාන්තාවක්ද මොළයේ අභ්‍යන්තර ලේ ගැලීමක් සමග COVID-19 වෛරසය ආසාදනය වී මිය ගොස් තිබෙනවා. එමෙන්ම රාජගිරි ප්‍රදේශයේ පදිංචි 93 හැවිරිදි කාන්තාවක්ද COVID-19 වෛරසය ආසාදනය සමග ඇති වූ ලේ විෂ වීම සහ සමේ ඇති වූ ආසාදන තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් තිබෙනවා. මෙම මරණ තුනම නිවසේ සිදු වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් පෞද්ගලික රෝහලක සිට COVID-19 වෛරස ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුව මුල්ලිරියාව මූලික රෝහලට මාරු කර යැවීමෙන් පසු 31 වන දින COVID-19 වෛරසය ආසාදනය සමග ඇති වූ නිදන්ගත පෙනහළු රෝගයක් හේතුවෙන් මිය ගොස් තිබෙනවා. මේ වන විට රෝගීන් 17817ක් සුව ලබා තියෙන්නේ. මේ අවස්ථාව වන විට අපේ රෝහල්වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල රෝගීන් 6593 දෙනෙක් ප්‍රතිකාර ලබනවා. ඒ වගේම තමයි මේ අවස්ථාවේදී කඩිනම් ප්‍රතිදේහ ජනක පරීක්ෂාව රෝගීන් හඳුනා ගැනීම සඳහා භාවිත කරනවා. විශේෂයෙන්ම රෝගී ආශ්‍රිතයින් අතර ඒ වගේම අධික විදියට රෝගීන් ජනගහනයක් සිටිතයි අපි අනුමාන කරන කුඩා ජනප්‍රදේශවල අපි මේ පරීක්ෂාව කරනවා. මීට අමතරව රජය විසින් අවසර ලබා දීලා තියෙනවා මේ පරීක්ෂාව සිදු කිරීම සඳහා පෞද්ගලික රෝහල්වලටත් පෞද්ගලික ආයතනවල යම්කිසි විදියකින් COVID-19 හා සමාන රෝග ලක්ෂණ සහිත පුද්ගලයෙක් හිටියොත් ඔහුගේ හෝ ඇය COVID-19 රෝගී ආසාදිතයෙක්ද කියලා කඩිනමින් හඳුනා ගැනීම සඳහා කඩිනම් ප්‍රතිජනක පරීක්ෂාව සිදු කිරීමට අවසර ලබා දීලා තියෙනවා. ඊට අමතරව ආයෝජන කලාපයේ විශාල කර්මාන්ත ශාලාවල හම්බු පරීක්ෂණ දවසකට අවම වශයෙන් කාර්ය මණ්ඩලයෙන් 1%ක වගේ ප්‍රමාණයක් සිදු කිරීම සඳහා නිර්දේශ ලබා දීලා තියෙනවා. යම්කිසි විදියකින් ඒ ආයතනවලට අවශ්‍ය නම් තවදුරටත් රෝගීන් ඉදීදැයි හම්බු ලෙස සලකා බැලීමට ඒ සඳහා කඩිනම් ප්‍රතිදේහ ජනක පරීක්ෂණය සිදු කිරීම සඳහා අනුමැතිය ලබා දීලා තියෙනවා. නමුත් පෞද්ගලික රෝහලට පැමිණෙන කෙනෙකුට සාමාන්‍ය විදියට අපි අපේ රුධිරයේ සීනි තියෙනවද කියලා බලන්න බ්ලඩ් ෂුගර් එකක් කරනවා වගේ සාමාන්‍යයෙන් මේ තමා COVID-19 ආසාදිතයෙක්ද කියලා දැන ගැනීම සඳහා මේ පරීක්ෂාව සිදු කිරීම සඳහා අනුමැතියක් ලබා දීලා නැහැ. ඒකට හේතුව තමයි මේ පරීක්ෂණය ඒ වගේ අවස්ථාවලට සුදුසු පරීක්ෂණයක් නොවන නිසා. යම්කිසි තැනැත්තෙකුගේ ඒ වගේ අවස්ථාවකදී තමන්ට රෝගය වැළඳී ඇතැයිද බලා ගන්න අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය වන්නේ PCR පරීක්ෂණය. මේ අතර ඊයේ දින වෛරසය ආසාදනය වූ නව රෝගීන් 541 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට COVID-19 වෛරස ආසාදිත පුද්ගලින්ගේ සංඛ්‍යාව 24500 සීමාව ඉක්මවා ගියා. පොලිස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට 1183ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආසාදිතයින් විරෝධායන කඳවුරින් පමණයි වාර්තා වෙන්නේ. පොලිස් පොකුර නිවියමින් පවතින ස්වභාවයක් තමයි නිරීක්ෂණය වෙන්නේ. දැනට ආසාදිත භාවයට පත්වෙච්ච 900ක් පමණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා. තවත් 340කට ආසන්න ප්‍රමාණයක් පමණයි දැනට කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබන්නේ. පසුගිය පැය 24ක කාලය තුළ පුහුණු ආවරණ නොපැළඳි එවාගේම දුරස්ථ භාවයේ තබා නොගත් 18 දිනක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් මුළු සංඛ්‍යාව ඔක්තෝබර් 30 වෙනිදා සිට මේ දක්වා කාලය තුළ 952ක් වෙනවා. ඔවුන්ට ඉදිරියේදී අඩු පැවරීමට කටයුතු කරනු ලබනවා. මේ අතර අද අලුයම ඩුබායි සිට මගින් 110 දිනෙකු, දෝහා සිට 21 දිනෙකු සහ මාලේ සිට 44 දිනෙකු ගුවන් මගින් මෙරටට පැමිණියා. එම සියලු ගුවන්මගින් PCR පරීක්ෂණ වලින් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා. මේ වන විට පොලිස් බල ප්‍රදේශ 13ක් තවමත් හුදෙකලා කර තිබෙනවා. එම පොලිස් බල ප්‍රදේශ 13ට අමතරව පාටලුගම ප්‍රදේශයේ උදාම සේවා සම 9ක්, ඒ වගේම වැල්ලම්පිටිය ප්‍රදේශයේ, අලවතුල ප්‍රදේශයේ ප්‍රදේශ කීපයක් හුදෙකලා කර තිබෙනවා. හුදෙකලා කර තිබෙන ප්‍රදේශවල ජනතාව සමහර විට තම ප්‍රදේශ කවදා හුදෙකලා බව නිදහස් කරાવીදැයි සෑම විටම සිතන්නට පුළුවන්. ඔබ තවදුරටත් සංචාරණයේ සීමා කරගෙන හිටියොත් ඔබගේ ප්‍රදේශයෙන්, ඔබ ඉන්න මහල් නිවාසයෙන්, ඔබ ඉන්න වත්ත ප්‍රදේශයෙන් ආසාදිතයින් බිහි වෙන්නේ නැත්තම් ඉතා ඉක්මනින් හුදෙකලා බව නිදහස් කිරීමට හැකියාව ලැබෙනවා. ඒ නිසා තවදුරටත් ඉවසිලිවන්තව මේ ආකාරයටම තවත් දින කීපයක් රැඳී සිටින්න, එසේ රැඳී සිටියොත් අපිට හැකියාවක් ලැබෙනවා මේ ප්‍රදේශ හුදෙකලා බවින් නිදහස් කිරීම සඳහා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.